හනමෙතේ යමු යමු. අපේ කියලා නම් කරලා තියෙන පුංචි දෙයකට උනත් අපි ආසයි. අපි ආස දෙය අපෙන් ගිලිහිලා යනවනම් අපිට හරි දුකයි. ඒත් සමහර දේවල් සමහර කාලවලදී අපිට අහිමි වෙනවා. මක් කරන්නද? ඊළඟ පරම්පරාව අපිට නැති වුණු දේ සොයා යනවා. ඒක තමයි මිනිස් ගතිය. शुद्ध देशे कियाने कितनोंड सुविशेषी स्थानयक जेसस क्रिसन वहांसे इपदिला मरणेट पत्पुने मे शुद्ध देशे दी इतिन शुद्ध देशे उन वहांसे गे वेदगत कौतुक बांड मेन्म उन वहांसे गे जीवितेर समीप देवल गोडक तियेनवा यम यम युगवल दी मेवा विनाश मुखेट एद वेटुनु पवत अपि दन्नवा ए कितनु सभावे गरु पियतुमन्ला गरु पेवदि सोयरियन मेन्म गिहि सदहवतुन मेम कौतुक बांड रेक गनीमत सह एवा सुरक्षित तबा गनीमत काटयतु करनवा मे अन ए वगे क्रियावलियाक कितुनुवन्गे कौतुक वस्तुन मेन्म स्वामिन वहन्सेगे जीविते विविध अवस्था पिलिमिमुवन सितुवम्हा पौराणिक बहंड रेस्कर एवा संरक्षणय कर सुरकीम संदहा कौतुकागारयक जेरुसलेमे मीट पेर तिबू बव संदहन वेनवा කාලයගේ අවෑමෙන් මෙම කෞතුකාගාරය නොසලකා හැර ඇති අතර යම් යම් හේතු නිසා පුරාවස්තු සොර සතුරන් අතටපත් වී තිබෙනවා. සමහර දේ විනාශ වී තිබෙන අතර මිල කල නොහැකි සමහර වස්තුන් ලොව වෙනත් රටවලට අනවසරයෙන් රැගෙන ගිය අවස්ථා නැතුවා නොවේයි. මෙවැනි වාතාවරණයක යටතේ ෆ්‍රැන්සිස්කන් පියවරු කණ්ඩායමක් විසින් විනාශයට පත්වෙමින් තිබෙන කෞතුකාගාරය නැවත දියුණු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. ලොව විවිධ රාජ්‍යන්වලින් කතෝලික සංස්කෘතියට අදාළ ආගමික කලාවස්තු සහ වෙනත් නිදන් කුඩා ප්‍රමාණයන් ශුද්ධ භූමිය තුල එකතු කර සංරක්ෂණය කළත් මධ්‍යතන යුගයට අයත් බෙත්ලෙහෙමේ තිබූ දේවස්ථානවල සිතුවම් විශාල ප්‍රමාණයක් රහසිගත ආකාරයෙන් ලොව වෙනත් රාජ්‍යවල කෞතුකාගාරවලට රැගෙන ගොස් ඇති බව එම පියවරුන් ප්‍රකාශ කරනවා. मे संबंधी नदहस पलकर्मी कथाकल सांस्कृतिक उर्म कार्यालय अध्यक्ष फ्रांसिस्कन निकाये गरु स्टेफन मिलोविची पियतुमा पवसान्ने कितुनुवन्गे अनन्यतावेट अनुव जेरुसलेमे कौतुकागारयक सैदिय युतु बवत् मे तुल सांस्कृतिक अवकाशयन पेवतिय युतु बवयि मे वन विट कितुनुवन सुलुतरयक बवट पत्ति अति बव वेडि दुरटत् पेवसु गरु पियतुमा प्रकाश करन्ने वसर दिदहसकट वडा वेडि इतिहासयक अति मेहि कितुनु इतिहासय सह पेवत्म वलला दमीमट इड नोदिय युतु बवयि कथोलिक देवस्थान सह सिद्धस्थान विशाल प्रमाणयक मेवन विट सिय बारकारत्वे यटते पवतिनातर मुस्लिम वरुण समग एक्व कथोलिक पल्लिये वत्पिलिवेत् संप्रदायानुकूलव सिदुकरन बवयि पियतुमा पवसन्ने दहत्वन सह दह अटवन सियवस्वलट अयत् मेटिभाजन रसक कौतुकागारे पवतिन भव पवसन उन्वहंसे प्रकाशकरन्ने मेदपेरदिग विशालतम बेहद गबडाव मेहि तिबू बवट पिलिगत हेकि साक्षियति बवयि वर्ष इद्दहस दिसिय हेटे सिट इद्दहस पांसिय दहसे दक्वा काले इजिप्तुए माविलुक सुल्तान राजवंशय समग लिखित सन्निवेदन मालावक यटते शुद्ध भूमिये पालनयन सिदुकर तिबेन बवट पिलिगत हेकि साक्षी हो साधक नोमेति अतर ए पिलिबंदव कुडा लियविल्लक पमनक तमा सतु बव प्रकाश कला ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් නිතරම කියන වචනයක් තමයි අපේ පොදු නිවස ආරක්ෂා කරගන්න කියලා උන්වහන්සේ නිතරම කියන මේ නිවස මොකද්ද මේ තුල තියෙන ගැඹුරු අර්ථය අපි බලමු අපි කවදාවත් අපේ නිවසට අලාභහානි කරගන්නේ නැහැ කඩල බිඳලා දාන්නෙත් නැහැ සුදුතුම් පියාණන් කියන්නේ ඒ නිවස ගැනද නැහැ උන්වහන්සේ කියන්නේ අපි මේ ජීවත් වෙන ලෝකය ගැන ලෝකය කියන්නේ ඔබ මම ජීවත් වෙන නිවසයි මේ නිවස අපිට ලබා දුන්නේ අපේ මෙවුම් කරුවාණන් වහන්සේ එසේනම් අපිට වගකීමක් තියෙනවා දෙවියන් වහන්සේ මවාවදාල මේ ලෝකය ආරක්ෂා කරගන්න අපේ සිදු කරනවාද බලන්න මැවිල්ලට සාක්ෂි දරන මේ පැවිදි සොයරයන් කරන දේ ලෝවපුරා විවිධ හේතු නිසා පාරිසරික විනාශයන් පවතින වාතාවරණයක ඊට පිළියම් යෙදීම හෝ පැලැස්තර දමා තිබීම කාලෝචිත නොවන බව විශ්ව සභා මාතාවන් මේවන විට තේරුම්ගෙන තිබෙනවා මේ වෙනුවෙන් ලෝවපුරා තිබෙන රදගුරු සම්මේලනවල නායකත්වයෙන් නොඑක් වැඩසටහන් ඒ ඒ රටවල්වල භූගෝලීය පිහිටීම අනුව සිදු කරනු ලබනවා මේ අතර සාන්ත සභා මාතාවන්ට සේවය කරන පැවිදි නිකායන්වල පැවිදි සොයුරියන්ද මීට අනුගතව කටයුතු කරනවා
ලෝපුරා ඇවිලී පවතින යුද ගැටුම් නිසාවෙන් වනාන්තර විනාශයට අමතරව බර අවිවලට යොදන උණ්ඩහා බෝම්බ සඳහා පාවිච්චි කරන වෙඩි බෙහෙත් පරිසරයට මුදා හරින නිසා ඇතිවන පාරිසරික හානිය සහ මිනිස් පැවැත්ම සඳහා විවිධ ක්‍රියාකාරකම් නිසා වනාන්තර විනාශය පතල් කර්මාන්තය පරිසරයට නොගැලපෙන කාර්මීකරණය වැනි හේතු නිසාවෙන් මේවන විට පරිසරය මහත්සේ විනාශයට පත් වී තිබෙනවා මීට පිළියම් යොදන පරිසර හිතකාමී සංවිධාන නියෝජිතයන් රෝමයට එක්ව මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා රෝමයේ ජාත්‍යන්තර උසස් නිලධාරීන්ගේ සංගමයේ මූලස්ථානයේදී රැස් වූ මොවුන් අමතා කතා කළ යුක්තිය සාමය සහ නිර්මාණාත්මක අඛණ්ඩතාවය පිළිබඳ කාර්යාලයේ සම විධායක ලේකම් සහ සංවිධානයේ ග්‍රහලෝකයේ සඳහා බලාපොරොත්තු වැපිරීම ව්‍යාපාරයේ සම්බන්ධී කාරක අප්‍රිකාවේ අප ස්වාමිදූගේ පැවිදි නිකායේ ගරු මමාලිෆාර් පොරෙකු පැවිදි සොයුරිය ප්‍රකාශ කළේ දේශගුණික ප්‍රතිඥා නිරන්තරයෙන් නොසලකා හරින සහ අවධානමට ලක්විය හැකි රටවල් හා පුද්ගලයන් තර්ජනයට ලක්වන වාතාවරණයක් ඇති කළ යුතු බවයි ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ විශ්ව කෝෂය පිළිබඳව කරුණු දැක්වූ පැවිදි සොයුරිය ඇදහිල්ල හා මැවිල්ලේ ආරක්ෂාව අතර සම්බන්ධය පහදා දුන්නා මේ මිනිසුන් ගැන පමණක් සඳහන් කිරීම සිදුවනමුත් වෙනත් ජීවීන් පිළිබඳව මෙහිදී සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටියා පෘථුවිය කෙරෙහි බලාපොරොත්තු ඇති කිරීම සැබවින්ම සියලු මිනිසුන්ට පොදු යහපත ගැන පහදා දීම බව පැවසූ එතුමිය කාලගුණික විපර්යාස සහ පාරිසරික පරිහානිය සමාජ ප්‍රශ්නයක් පමණක් නොවන බවත් එය ඇදහිල්ල සමග සම්බන්ධ වන බවත් ඉන් මෙවුම්කරු සහ සමස්ත මැවිල්ල පිළිඹු වන බවත් ප්‍රකාශ කළා ලොව රටවල් කිහිපයක නම් සඳහන් කරමින් පැවිදි සොයුරිය ප්‍රකාශ කළේ නියඟේ නිසා වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන පසුබිමක එම රටවල්වල දරුවන් ආහාර නොමැතිව විශාල වශයෙන් පරිහානියට පත් වී තිබෙන බවයි මිනිසාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අහිංසකකම නැතිබරිකම මේ නැතිබරිකම සමග තම ජීවිතයට යාවෙන තවත් පැත්තක් තමයි ජීවත් වීමේ අපහසුව एक කණ්ඩායමක් සියලු සැපහසුකම් ඇතිව ජීවත් වෙනවා. තවත් කණ්ඩායමක් දුක් විඳිනවා. මෙන්න මේ දුක් විඳින කණ්ඩායම නිතරම උත්සාහ කරන්නේ සැප විඳින කණ්ඩායම පැත්තට යන්න. සමහර විට මේ සඳහා නොකරන දෙයක් නැහැ. දුක් විඳින කණ්ඩායමක දුක වඩාත්ම දැනෙන්නේ කාන්තාවට. දුප්පත්කම, දුක වේදනාව හොඳට දරා ගන්න පුළුවන් කාන්තාවන් නොඑක් ප්‍රශ්න හමුවේ කඩා වැටෙනවා. අප්‍රිකානු මහද්වීපයේ ජීවත් වන කාන්තාවන් මේ තත්ත්වය යටතේ විශාල වශයෙන් කඩා වැටිලා ඉන්නේ. සමහර විට මොවුන් වැඩ කරන්නේ දැස් නොපැනෙන අය වගේ. එහෙම කණ්ඩායමක යථා තත්ත්වය පැහැදිලි කර දෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබෙනවා. ලෝක කතෝලික කාන්තා සංවිධානයේ මහසභා රැස්වීම රෝමයේදී පසුගිය මැයි මාසයේදී පැවැත්වුණා. මෙම සංවිධානයේ මගින් ලෝකයේ රටවල්වල ජීවත් වන කාන්තාවන්ගේ පොදු ප්‍රශ්න ගැටලු විසඳීම සිදු කරන අතර එම ගැටලු වලට ගත යුතු ක්‍රියාමාර්ග හඳුන්වා දී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දැනුවත් කරනවා. කාන්තාවන්ගේ ගෞරවය රැකෙන අයුරින් සිය පවුල සමග සමගියෙන් ජීවත් වීම හා කාන්තා හිංසනයෙන් තොර දිවියක් ගත කිරීමට මම පාදා දීම මෙම සංවිධානයේ අරමුණු වන අතර කාන්තාවට සමාජයේ සමතන ලබා දීම සිදු කරනවා. මරිය මෑණියන්ගේ සොයිරියන්ගේ නිකායේ පැවිදි සොයිරියන් මේ පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරන අතර පැවිදි සොයිරියන් ලොව ප්‍රකට කාන්තා සම්පත් දායකයින් මීට සම්බන්ධ කරගෙන තිබෙනවා. ලෝක දරිද්‍රතා රේඛාවේ ඉතා පහළ තලයක පවතින අප්‍රිකා මහද්වීපයේ ජීවත් වන කාන්තාවන් පිළිබඳව සංවිධානයේ ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදු කර ඇති අතර දුප්පත්කම ආර්ථික අපහසුතාවය පවුලට දරාගත නොහැකි විදිහට පවුල විනාශ වීම වැනි කරුණු නිසාත් පවුලේ ප්‍රධානියාට පවුල නලත්තු කළ හැකි ප්‍රමාණයට සරිලන ආදායම් මාර්ග නොමැතිවීම විරකියාව නිසා අතිමහත් අයුරින් කාන්තාව පීඩාවට පත් වී තිබෙන බවත් හෙළි වී තිබෙනවා. මීට පිළියම් වශයෙන් ඔවුන් ඔවුන්ගේ ගෞරවයට හානි සිදුවන ආකාරයේ විවිධ ක්‍රියා සිදු කළ අතර මේ හේතුවෙන් පවුල් සංස්ථාව කඩා විසිරී ගොස් දරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වෙනවා. මෙම කරුණු වෙන්වෙන් වශයෙන් ගෙනහැර දක්වන පැවිදි සොයිරියන් සිය සම්පත් දායකයන් හා එක්ව නිවැරදි කරුණු නොපෙනෙන කාන්තාවන්ට දෘශ්‍යමාන වීමට උදව් කිරීමට පෙළගැසී තිබෙනවා. සියලු කරුණු විශ්ලේෂණය කළ පැවිදි සොයිරියන් මේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ සාර්ථකම පියවර ලෙස චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කළා. විසබල්ස් යනුවෙන් නම් කර තිබෙන මෙය මිනිත්තු 30ක ගුවන් කාලයක් වූ මෙම චිත්‍රපටය ලෝක කතෝලික කාන්තා සංවිධානයේ මහසභා රැස්වීම අවස්ථාවේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කර තිබෙනවා.
ලිංගික ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අප්‍රිකාවේ කාන්තාව පාදක කරගෙන මෙම චිත්‍රපටයේ කතා පිටපත රචනා කර ඇති අතර චිත්‍රපට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය ප්‍රකට චිත්‍රපට ශිල්පී ලියා බෙල්ට්‍රාම් විසින් සිදු කර තිබෙනවා. ලියා චිත්‍රපටයේ පිළිබඳව වතිකාන පුවත් සේවයට කරුණ දක්වමින් පවසා සිටියේ ලොව සිටින සුන්දරතම පුද්ගලයා කාන්තාව බවත් ඇය නොයෙක් හේතු නිසා ජීවිතයට මුහුණ දෙමින් විවිධ වූ කරුණු සලකා කටයුතු කිරීමේදී හිංසනයට ලක්වන බවත් මෙයින් ලිංගික හිංසනය ප්‍රමුඛ බවත් මෙම තත්වය ප්‍රථම අවස්ථාවේදීම යොමු නොවි ඉඩ නොදී මුදවා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම චිත්‍රපටයේ සිදු කර තිබෙන බවයි. රටවල් 30කට අධික ප්‍රමාණයක කාන්තාවන් දහ දහසක පිරිසක් නිරීක්ෂණය කර පරීක්ෂා කර චිත්‍රපටයේ කතාව සකසා තිබෙන අතර මෙම අයගෙන් කුඩා කණ්ඩායම් රැස් කර ඔවුන් විඳින දුක් ගැහැට නිරීක්ෂණය කළ බවත් පැවසෙනවා. කලගුණ සැලකීම මිනිස් ජීවිතයට ඉතා වැදගත් දේවගුණයක්. අපි දන්න තරමින් ස්වාමින් වහන්සේ මෙන්ම සෙසු ආගමික නායකයන් පවා ඔවුන් ජීවමානව වැඩ සිටින යුගයේදී කලගුණ සැලකූ අවස්ථා අපි දන්නවා. කතෝලික රදගුරු හිමිවරුන් ගරු පියතුමන්ලා මෙන්ම ගරු පැවිදි සොයුරියන් ගිහි ප්‍රජාව සමග වැඩ කරනකොට ඔවුන්ගේ ජීවිතය ගැනවත් නොසලකා හරිමින් කටයුතු කර තිබෙනවා. එතර කිතුණු වතකත වැඩසටහනින් අද අපි පුවත් සොයමින් යන අවස්ථාවේදී අන්තර්ජාලයේ සැරිසරනකොට අපිට ඒ වගේ අපූර්ව කලගුණ සලකන පුවතක් පාකිස්තානයෙන් අසන්නට ලැබුණා. මේ ෆයිසලාබාදයේ රදකුරු හිමිපාණන් ලෙස සේවය කළ අතිඋතුම් ජෝන් ජෝසප් හිමිපාණන් පිළිබඳවයි. දකුණු ආසියාවේ බහුවාර්ගික රටක් වන පාකිස්තානයේ වර්ෂ 1947 දී නිදහස ලබා ඉන්දියාවෙන් වෙන් වූ රාජ්‍යයක්. මෙරට ඓතිහාසිකව සහ සංස්කෘතික වශයෙන් අසල්වැසි ඉරානය, අෆ්ගනිස්තානය සහ ඉන්දියාවට සම්බන්ධකම් පවත්වනවා. දේශපාලන ස්ථාවරත්වයක් සහ තිරසාර සමාජ සංවර්ධනයක් ලබා ගැනීමට සිය පැවැත්ම පුරාම අරගලයක යෙදී සිටින මොවුන් හට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉස්ලාම් ආගම ඇදහිීමට බල කර සිටිනවා. රට තුල සෙසු ආගම් ඇදහිීමට සැලකිය යුතු වරප්‍රසාද නොමැති වාතාවරණය සුළුතර කතෝලිකයන් ජනතාවගේ නිදහස වෙනුවෙන් ඔවුන් සමග වීදි බැස සටන් කරනවා. වර්ෂ 1992 දී තයිසලාබාත් නුවර රදගුරු හිමිපාණන් ලෙස සේවය කළ අතිඋතුම් ජෝන් ජෝසප් හිමිපාණන් එරට සමාජයේ පුරවැසියන්ට සිදුවන ආගමික හිංසාවන් වෙනුවෙන් ජනතාව හා එක්ව හඬ නැගීමට කටයුතු කර තිබෙනවා. කිතුණුවන්ට මෙන්ම ක්‍රිස්තියානි නොවන අයට දිගින් දිගටම විවිධ හේතු අරඹයා පටවන ලද අභූත චෝදනා හේතුවෙන් සමහර අවස්ථාවලදී ඔවුන්ට මරණයට භාජනය කර ඇති අතර විවිධ වද හිංසාවලට ලක් වී තිබෙනවා. මීට එරෙහිව ජනතාව සමග පෙළ ගැසුණු රදගුරු හිමිපාණන්ව වර්ෂ 1998 මැයි මාස 6 වන දින වෙඩි තබා මරා දමා තිබූ අතර එය තමා විසින් සිදු කරගත් මරණයක් බව සඳහන් කරනු ලැබුවා. මෙතුමන් නිතරම යුක්තිය වෙනුවෙන් පෙනී සිටි අතර දේව අපහාස වෙනුවෙන් නීතියෙන් වින්දිතයන් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටමින් කටයුතු කර තිබෙනවා. දැඩි නීති ක්‍රියාත්මක කරන පාකිස්තානයේ ආගමික සංවිධාන සහ ආගමික නායකයන් මේ සම්බන්ධයෙන් නොපෙනුනාසේ සිටින වාතාවරණයක රදගුරු හිමිපාණන් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කළ බව සැලයි. පාකිස්තානයේ කොෂ්පෝර් හිදී 1932 නොවැම්බර් මාස 15 වන දින උපත ලද මෙතුමන් කරච්චියේ ක්‍රිස්ටි ද කිං දෙව්සත්හලේ පූජක පුහුණුව ලබා වර්ෂ 1960 ජනවාරි මාස 18 වන දින ෆයිසලාබාද් හි දේවස්ථානයේ පුදදුරු වරම් හිමි කරගත්තා. වර්ෂ 1980 දී සහායක රදගුරු හිමිපාණන් වරයෙකු ලෙස පත් කළ අතර ෆයිසලාබාද් රදගුරු පදවියේ රදගුරු ලෙස වර්ෂ 1998 මැයි 6 වන දින අබිසෙස් ගැන්නූ මෙතුමන් වෙඩි තබාගෙන සියදිවි නැති කරගත් පුද්ගලයෙකු ලෙස පාකිස්තාන ඉතිහාසයට එක් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට පාකිස්තානයේ කතෝලිකයන් මෙතුමන්ව ප්‍රාණ පරිත්‍යාගශීලී වරයෙකු ලෙස නම් කර ශුද්ධවරයට ඔසවන ලෙස එරට රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් පවසන්නේ ජෝන් රදගුරු හිමිපාණන්ගේ සේවය අමතක කළ නොහැකි බවයි. තනිකම නොසලකා හැරීම වැනි ක්‍රියා නිසා රෝගීන් බහුතරයක් ලෝපුරා මානසික ආබාධවලට මුහුණ දෙන බව අපි දන්නවා. ඔබට මට යම් කිසි දවසක දැනුනොත් අපිව අයින් කරලා කියලා අපිට දැනෙන මානසික පීඩාව ගැන හිතන්න. ස්වාමීන් වහන්සේ අපිට වහන්සේගේ දේශනා තුරින් පවසලා තියෙන්නේ කිසිවෙකුත් මොනම අවස්ථාවකදීවත් කොන් නොකර රැක බලා ගන්න කියලයි. ඒතත සමාජයේ මොනතරම් පිරිසක් කොන් කරලා තියනවද? අසනීප, වයස්ගත වීම,
අබල දුබලකම් මීට හේතු වුවන්ගේ ක්‍රියාව හරිත බලන්න. ජේසු සම්විධානන්ගේ ඉගැන්වීම අනුව ඔබට මට කිසිවෙකුත් අයින් කරන්න බෑ. වියට්නාමයේ දේව සේවයේ නිරතව සිටින පැවිදි සොයරියන් පිරිසක් මීට හොඳ ආදර්ශයක් ලබා දී තිබෙනවා. අපි බලමු මේ මොකද්ද කියලා. වියට්නාමයේ සේවය කරන අප ස්වාමිදූගේ නිකායේ පැවිදි සොයරියන් පිරිසක් එරට නිවෙස්වල මෙන්ම විවිධ ස්ථානවල ජීවත් වන වැඩිහිටියන් රෝගාතුර පුද්ගලයන් නොසලකා හැර තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නොඑක් නොඑක් ස්ථානවල තනිපංගලමේ දිවි ගෙවන අතර රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ඇඳුම් පැළඳුම් ආහාර ආදී දේ නොලැබීමෙන් මානසික සුවයක් නොමැතිව සිටිනවා. තම දුවදරුවන් ඇති දැඩි කර ඔවුන් සමාජගත කිරීමෙන් පසු පැවරී තිබෙන රාජකාරී තත්ත්වය සැලකිල්ලටගෙන මෙසේ සිදුවන අවස්ථා එමට තිබෙනවා. මේ අතර නිදන්ගත රෝග හේතුවෙන් නිසි වේලාවට අවශ්‍ය බෙහෙත් ආදිය නොලැබීමෙන් ආතතියට පත්වන කණ්ඩායමක් මේ අතර සිටිනවා. මේ අය සඳහා විවිධ මධ්‍යස්ථාන පිහිටුවා ඇතත් ලෝක ආර්ථික අර්බුදයේ යටතේ දුක් විඳින පිරිසක්ද මේ අතර සිටිනවා. මීට පිළියම් යෙදීමට වියට්නාමයේ සේවය කරන ස්වදේශික සහ මිෂනාරී සේවයේ යෙදී සිටින පැවිදි සොයිරියන් පිරිසක් මේවන විට කටයුතු කරනු ලබනවා. කරිටාස් අගරදගුරු පදවියේ ශුද්ධ වූ කුරුසේ පැවිදිනිකායේ ගරු මාවී ට්‍රෝන් තාඕ පැවිදි සොයිරිය තවත් පැවිදිනිකායන්වල පැවිදි සොයිරියන් හා එක්ව මධ්‍යස්ථානයක් ආරම්භ කර එහි මානසික රෝගීන් 50කට අධික පිරිසකට අවශ්‍ය සේවාවන් සිදු කිරීමේ දයාවේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කරන අප ස්වාමිදූගේ දියණියන්ගේ නිකායේ ගරු මේරි ලී තී හුවාන් පැවිදි සොයිරිය පවසන්නේ නිවෙස්වල තනි පංගලමේ සිටින රෝගීන් තවත් විශාල පිරිසක් සිටින අතර ඔවුන්ව රැකබලා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොමැති බවයි. සමස්ත ජනගහණයෙන් 15%ක් මෙම තත්වයට මුහුණ දී තිබෙන බව පවසන පැවිදි සොයිරිය ප්‍රකාශ කරන්නේ වියට්නාමයේ රදගුරු සම්මේලනය මේ සඳහා විශාල කැපවීමකින් කටයුතු කරන බවයි. රදගුරු සම්මේලනයේ සහ ගරු පියතුමන්ලාගේ සහයෝගය අගය කළ පැවිදි සොයිරියන් පවසන්නේ මෙම පුරවැසියන් කවුරුන් අත්හැරියත් ශුද්ධ වූ ස්වභාව මොවුන්ව අත් නොහරින බවයි. මිනිසාගේ වටිනාකම හා අගය පිළිබඳව නොදන්න අය සිදු කරන ක්‍රියා පිළිබඳව දෙවියන් වහන්සේ ඔවුන්ට සමාව දෙනු ඇතැයි විශ්වාසය පළ කරන ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සිය දලදේශීය ආදායමට උරදුන් මොවුන්ව රාජ්‍ය බලධාරීන් පවා නොසලකා හැරීම පුදුමයට හේතුවන බවයි. දුබලයන්ට රෝගීන්ට වයස්ගත පුද්ගලයන්ට සැලකීම පුත්‍රයාණන් වහන්සේට සිදු කරන සේවාවක් යයි ශුද්ධ වූ බයිබලයේ සඳහන් කර ඇති බව සඳහන් කරන ඔවුන් පවසන්නේ හැකි උපරිමයෙන් ඔවුන් වෙනුවෙන් සේවය කර ඒ අහිංසක ජීවිත රැකබලා ගන්නා ලෙසයි. ලොව ඇතිවන විපර්යාසවලින් විශාලම විපර්යාසය තමයි දේශගුණික විපර්යාසය. අප මෙවුම් කරුවාණන්ගේ මැවිල්ලට එරෙහිව සිදු කරන සියලු ක්‍රියා නිසා අපට අයිති වෙන්නේ අර්බුද විපර්යාසයන් පමණමයි. මොකද උන්වහන්සේ මේ ලෝකයේ මැව්වේ අපිට ජීවත් වෙන්න පුළුවන් විදියට. අපි මේ මැවිල්ල මායිම් නොකර කරන කටයුතු කිසිවක් උන්වහන්සේට ප්‍රසන්න වෙන්නේ නැහැ. මේ කොරියාවේ සිද්ධියක්. දේශගුණික විපර්යාස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කොරියානු කතෝලික පූජකතුමන්ලා ප්‍රජාව හා එක්ව සාමකාමී පාගමනක් සංවිධානය කළා. ඔවුන් ඒ පාගමන අතරතුර දිව්‍ය පූජාවක්ද පවත්වා තිබෙනවා. අපි බලමු ඒ පාගමන කරලා තියෙන්නේ කොහොමද කියලා. නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපය ලෝකයේ ජනගහණය අතින් සිව්වන ස්ථානය ගනු ලබන අතර ආසියාවේ සහ ඔෂනියා කලාපයේ මානව සංවර්ධන දර්ශකයේ පස්වන ඉහළම රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. මිනිස් ආයු කාලය මැන බැලීමේදී ලොව තුන්වන රාජ්‍ය වන අතර 95%ක්ම ස්වදේශිකයන් ජීවත් වන රාජ්‍යයක්. 57%ක් වූ කිසිදු ආගමක් නොහදහන මොවුන් අතර 27%ක් වැනි සුළුතර රෝමානු කතෝලික සැදැහැවතුන් ජීවත් වනවා. ලොව දර්ශක ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තත්ත්වයක සිටින මෙරට මේවන විට යම් යම් හේතු නිසා විවිධ අර්බුද හටගෙන තිබෙනවා. සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඉතා ගැඹුරින් පිළිපදින මොවුන් දේශගුණික අර්බුදය දරා ගැනීමට නොහැකි අයුරින් පීඩනයන් රැසකට මුහුණ දී තිබෙනවා. කොරියාව ඇතුළු නැගෙනහිර ආසියාවේ තාප තරංග සහ අධික වර්ෂාපතනය හේතුවෙන් කලාපය විශාල විනාශයක් අත්විඳමින් සිටින වාතාවරණයක දකුණු කොරියානු රදගුරු සම්මේලනය දේශගුණික අර්බුදයට සහ පාරිසරික විපතට විසඳුම් සෙවීමෙහිලා ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරයන් වනවා.
සුදතුම් පියාණන්ගේ පාරිසරික ආරක්ෂණ වැඩපිළිබඳ හා දේශගුණික විපර්යාස පිළිබඳව ගරු ජෝෂප් කනල් සොයින් පියතුමා අවධාරණය කරන්නේ මේ හේතුවෙන් පීඩාවටපත් දිලිඳුන්ට ආධාර අවශ්‍ය බවයි. කතෝලික දේශගුණික කණ්ඩායම් ඇතුළු සිවිල් සමාජ සංවිධායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ රට ගරු පියතුමන්ලා විසින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කතෝලිකයින් සාමකාමී පාගමනක් සංවිධානය කළා. මේ සඳහා නැගෙනහිර ආසියාතික රටවල්වල සමාජිකයන් 4000ක් පමණ සහභාගී වුණා. දේශගුණික යුක්ති වැඩවර්ජනය නම් වූ රැළිය ස්වයං පාලන නගරයක් සහ නෘත්‍ය පරිපාලන නගරය වූ සෙජෝ නගරයේදී පැවැත්වූ අතර එහිදී ගරු පියතුමන්ලා විසින් වීදි දිව්‍ය පූජාවක් ඔප්පු කරනු ලැබුවා. මෙහිදී දේශගුණික විපර්යාස හේතුවෙන් පරිසරය හා ගොවිබිම් විනාශ වූවන් දිවරින් සහ විදුලි බලාගාර වසා දැමීම හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයන් විශාල පිරිසක් මෙම පාගමන හා දේව මෙහෙයට සහභාගී වුණා. මෙම කණ්ඩායමේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ගරු ජෝෂප් පියතුමා පවසා සිටින්නේ පාරිසරික අර්බුද හේතුවෙන් ග්‍රාමීය ජනතාව සිතාගත නොහැකි තරම් අසරණ තත්වයට පත් වී ඇති බවත් දෛනික ජීවිතය පවත්වාගත නොහැකි දුප්පතුන්ට මේ තත්වය විඳ දරාගත නොහැකි බවත් සාමාන්‍ය ප්‍රජාවගේ ජීවිත අනතුරේ දමා සිදු කරන මෙවැනි ක්‍රියාවල අනිසි ප්‍රතිඵල ඔවුන් යම් දිනක අත්විඳිනු ඇති බවයි. දෙවියන් වහන්සේට සේවය කිරීමට අප කැප වී සිටින දේව සේවකයන්ට තැනක් කාලයක් රටක් හෝ මේ කොහෙද කවුද ඉන්නේ ඇයි මේ යන්න පිළිබඳව වෙන් කිරීමක් නැහැ. මිෂනරි සේවය පිළිබඳව ශ්‍රී ලාංකීය අපිට හොඳ අත්දැකීමක් තිබෙනවා. මොකද මහා පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා සහ ශුද ජුසේවාස් මුනිතුමා අප රටට අපගේ කිතුණු සභාවට සිදු කළ සේවාව පිළිබඳව ලක් කිතුණුවන් විදියට අපි මහත් වූ දේ දන්නවා. අපි දැන් කතා කරන්නේ නේපාලයේ දේව සේවාවන් සිදු කළ ඇමරිකානු ජාතික ජෙසු නිකායේ ගරු පියතුමෙකු ගැන. මේ ගරු කැස්පර් ජේ මිලර් පියතුමයි. උන්වහන්සේ පසුගියදා නේපාලයේදී ස්වර්ගස්ථ වුණා. अमेरिका एक्सत जनपदे ओनियो प्रांते क्लीवलैंड प्रदेशे दी वर्ष 1933 दी उपतलद गरु पियतुमा वर्ष 1964 दी इंडियावे कुरसेयोंग ही शांत पावुल देवस्थाने दी पूजक दिव्येट एतुल वी तिबेनवा वर्ष 1957 दी नेपालेट पेमिनी मेतुमन मिय अनतुरु नेपाले देव सेवे यदी सिटिय बव इरट कतोलिक इतिहासय साक्षी दरनवा नेपाले मिशनारी सेवे यदी सिटी पूजक वरुण अतरीन परणितम जेसु निकायिक पियतुमकुवन मेतुमान वसर अनुवक आयुवलंदा पसुगियदा स्वर्गस्तवुना गरु पियतुमागे अवसन कटयुतु नेपाले अगनुवरवन कत्मंडुहीदी सिदुकरनु लेबुआ जनवार्गिक अर्बुद परीक्षक वरेकुलेस सेवे कल मेतुमान अध्यापनज्ञयकु मिशनारी वरेयकु उपदेशक वरेयकु कतंदर करुवकुवन अतर मेतुमान दक्ष पियानो वादकयकु दवनवा गरु पियतुमागे अवसन कटयुतु नेपाले कत्मंडुही दोडिगाट प्रदेशे असंप्शन देवस्थाने दी सिदुकला नेपाले त्रिभुवन विश्वविद्यालये मानव विद्यात्मक परीक्षण सिदुकर एम परीक्षण अनुसारेन हिमालये एदहिली सुवकरन्नन सह गमे नेपाले तीरण गनीम यन ग्रंथ दिक रचना कर तिबेनवा मेम ग्रंथ नेपाले वेडियन्म अलेवु ग्रंथ लेस इतिहासेट एक वी तिबेनवा नेपाले अति दुष्कर गम्मानवल अभियोग मत जीवत्तु मेतुमन डाडिन दिस्ट्रिक्के कंदुकरे जीवत्वन गोत्रिकेंट कतोलिक धर्मीय हंदुन्वादी तिबेन बव संधान्वनातर ग्रेगरी शाकी बौद्ध परिपालन विशारदयन्द पवसन्ने नेपाल विश्वविद्यालये आचार्य उपाधिय लबातिबेन मेतुमन जावाबेल शांत सेवियर पासले सह गोदावरी शांत सेवियर पासले विदुहल्पति लेसद सेवय करतिबेन बवयि राज्य तांत्रीय पैससुम पवा हिमिकरगत गरु पियतुमा नेपाल भाषाव चतुर लेस कथा कलह की अतर इरट मानव हिमिकम आयतन वल क्रियाकारी सामाजिकेक विश्व शांत सभा माताव गब्साव प्रतिक्षेप करनवा श्री लांकीय कतोलिक सभाव विधियत अपि गब्साव पिट दकिनवा मोकद ए तरमटम क्रूर क्रियावाक किसी हौहरणक नति अहिंसक कलले दनुम तेरुम तीन शक्तिमत उगत कीपदेन वटकरगिन लोकु प्रयत्न दरल विनाशकरण अपे हितमु यदा देव मैनियान पुत्रयानन वहन से गैबगत अवस्थावेदी गब्सा कलानम ओ
එතුමිය උන් වහන්සේව ආරක්ෂා කළා සමාජයෙන් ඇතිවෙන්න පුළුවන් සියලු අපහාස අවලාද නොතකා එතුමිය උන් වහන්සේව ආරක්ෂා සහිතව අපිට දායාද කළා මේ ඒ වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රතිමාවක් වඩාත්ම අවධානමකට ලක්විය හැකි ජීවිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඒත්තු ගැන්වීම සිදු කරන සාන්ත සභා මාතාව ගබ්සාව පිළිබඳව දැඩි ස්ථාවරයක සිටිනවා ලොව සියලුම රටවල්වල රදගුරු සම්මේලන මේ සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඉතා ඉහළයි වර්තමානයේ ලොව පුරා රටවල්වල විවිධ හේතුන් නිසා දේව ජනතාව සරණාගතයන් බවට පත්වී නන්නාදුනන ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා ලෝකාර්ථික අර්බුදයේ හමුවේ දැඩි අපහසුතාවයෙන් ජීවත්වන ජනතාවට සිය ජීවිත රටාව සකසා ගැනීමට නොහැකිව අන්දමන්ද තත්වයෙන් පසු වෙන බව නොරහසක් ජීවත්වීමේ යුද්ධයට මුහුණ දී තිබෙන ජනතාව පාලකයන්ගේ බල අරගලයට සමගාමීව ඇති වී තිබෙන යුද්ධ නිසා වඩ වඩාත් අසරණ තත්වයකට පත් වී තිබෙනවා මේ හේතුවෙන් මිනිස් ජීවිත විනාශ වීම සමග ඊට ගොදුරු වී සිටින කාන්තාවන් දැන හෝ නොදැන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිය කුස තුළ වූ දරුවන් ගබ්සා කිරීමට පෙළඹී සිටිනවා සාන්ත සභා මාතාවන් මේ පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සඳහා විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන පසුබිමක ජීවිත ස්මාරකය නමින් නව ප්‍රතිමාවක් නිර්මාණය කරනු ලැබුවා ලෝකඩවලින් නිර්මාණය කර තිබෙන මෙම ප්‍රතිමාව තුළින් නෝපාන් ක්‍රිස්තුස් දරුවා සමග භාග්‍යවත් මරියතුමිය නිරූපණය කරනවා ජීවමාන ස්වාමින් වහන්සේගේ ප්‍රතිමාව සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ගේ ප්‍රතිමාව නොදන්නා දේවදූතයාගේ ප්‍රතිමාව වැනි ප්‍රතිමා රැසක් නිර්මාණය කිරීමේ භාග්‍යලත් කැනේඩියානු ජාතික චිත්‍ර ශිල්පී තිමෝති පෝල් ෂ්මාල් විසින් මෙම ප්‍රතිමාවද නිර්මාණය කර තිබෙනවා නව ප්‍රතිමාව ජීවිත සඳහා වූ කවුන්සලයේ සභාපති අගරදගුරු අතියොතුම් වින්සෙන්සෝ පැග්ලියා හිමිපාණන් විසින් ආශිර්වාදන්වා දේව ජනතාවට බාර කරනු ලැබුවා සිය නිර්මාණය සම්බන්ධයෙන් වතිකානයේ ෂ්මාලස් ගුවන් විදුලියට නිර්මාණ ශිල්පී තිමෝති හඬපටයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජනපදයේ සේවය කරන වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන් සහ අගරදගුරු අතියොතුම් ක්‍රිස්ටෝපර් පියරේ හිමිපාණන් මේ සම්බන්ධයෙන් තමා දිරිගෙන් වූ බවත් මේ තුලින් අලංකාර ලෝකය බේරාගත හැකි බවයි තිමෝති වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය දබා කටයුතු කරන බවත් උන් වහන්සේ තමා කරන සියලු කටයුතු වලට මැදිහත් වී නිවැරදි මාර්ගයේ පෙන්වන බවත් තමා වෙත ලබා දී තිබෙන තලෙන්තු උන් වහන්සේගේ මහිමය සඳහා යොදවන බවයි කොරියානුවන් නීති විරෝධී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් ඔවුන්ව පෙර රාජ්‍ය නීතිය අනුව කොරියාවෙන් පිටමන් කරනවා ඒ වහලුන් ලෙස නම් කරලා එලෙස පිටුහල් කරන වහලුන් පෙර කාලයේ පිටමන් කළේ ජේජු දූපතට ඒත් අද ජේජු දූපත කියන්නේ ඉතා දර්ශනීය ස්ථානයක් අපි ඒ පිළිබඳව නරඹන ගමන් අදට මම මේ වැඩසටහනින් සමු ගන්නවා ඊට පෙර පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා ඔබට මෙම වැඩසටහන සඳහා සාදර දායකත්වය ලබා දිය හැකි. ඔබ එලෙස සිතන්නේ නම් අපිට කතා කරන්න. ඒ සමගින් අදට ඊතර කිතුණු වතගත තුලින් සමු ගන්නවා. ඔබට සෝබර රාත්‍රියක්. ජස් පිටයි. කොරියානු අර්ධද්වීපයේ කහා මුහුද අසල පිහිටි ජේජු දූපත අදින් වසර සිය ගණනකට පෙර වහලුන් වශයෙන් පිටුහල් කරන ලද පුද්ගලයන් ජීවත් වූ දූපතක්. මේ වන විට 672000 කට අධික ජනගහනයක් වාසය කරන මෙම දූපත වර්ග කිලෝමීටර් 1835ක් පමණ වෙනවා. අර්ධද්වීපයේ පරිපාලන රාජ්‍යයේ කොටසක් වුවත් ජේජු දූපත ආවේණික ස්වයං පාලනයක් පවතින දූපතක්. කොරියානු අර්ධද්වීපයේ විශාලතම දූපත වන මෙය ස්වභාව සෞන්දර්ය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන සංචාරක ස්ථානයක් වෙනවා. යුනෙස්කෝ විසින් මෙම දූපතේ සමහර ස්ථාන ලෝක උරුම අඩවිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම දූපතේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පවතින අතර රාජ්‍ය නිලධාරීන් දූපත තුල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එරට රාජ්‍ය නොවන සිවිල් සංවිධාන විරෝධපාන වාතාවරණයක දූපතේ සේවය කරන රදගුරු සම්මේලනයේ නියෝජිතයන් පවසන්නේ මෙම දූපතට අවශ්‍ය නොවන ඉදිකිරීමක් ලෙසයි. අමරිකානු ඩොලර් මිලියන 4ක වියදමෙන් දිවයිනේ දකුණු කොටසේ ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම ගුවන් තොටුපළ දූපතට අනවශ්‍ය දෙයක් බව ජේජු රදගුරු පදවියේ පාරිසරික කමිටුවේ ප්‍රධානී ගරු ජෝෂප් හුවාන් ටේජෝ පියතුමා පවසනවා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජේජු රදගුරු පදවියේ සහ ඉන්ෆියොන් රදගුරු පදවියේ පාරිසරික කමිටුව විසින් හමුවක් පැවැත්වුවා.
මෙම අවස්ථාවට ගරු පියතුමන්ලා පාරිසරික ක්‍රියාකාරීන් සමග ගිහි ජනතාව විශාල පිරිසක් පැමිණ සිටියා. ජේජු දූපත නිදහස් ජාත්‍යන්තර නගරයක් නොවිය යුතු බව මෙහිදී අවධාරණය කළ අතර දූපත ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ සංරක්ෂණ පිළිබඳ නීතියක් අවශ්‍ය බව පැමිණ සිටි සියලු දෙනා ඒකමතිකව පිළිගත්තා. වර්තමානයේදී 80 දහසකට අධික කතෝලිකයන් ජීවත් වන දිවයිනේ ඊට නොගැලපෙන ගුවන්තොටුපළක් සැකසීම යෝග්‍ය නොවන බව සඳහන් කරන කතෝලික සභාව රාජ්‍ය තාන්ත්‍රණය දිවයින හා දිවයිනේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව කිසිදු අධ්‍යයනයක් සිදු නොකර ගන්නා අත්නොමතික තීරණ ඒ රට අනාගතයට බලපාන බැවින් ඔවුන් ඉදිරියේදී ඊට වගකිව යුතු වන බව